දැන් මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකව ඇඳුම් දානවා, ඇඳුම් අඳිනවා, ජනාධිපති වර්ණයට සූදානම් කියලා කියනවා. සමහරු ඒ අපේක්ෂකව සුදුසු නැහැ කියලා කියනවා. දැන් ලොකු තරගයක් පොරයක් ඇතිවීමෙන් පවතිනවා. දැන් මේ කතාවට සමගාමීව පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතුමා ප්‍රමුඛ කණ්ඩායම අතරත් බොහොම සියුම් බෙදුම් රේඛාවක් ඇතිවෙමින් නිර්මාණය වෙමින් පොඩි පැල්මක් විවරයක් ඇතිවෙමින් නිර්මාණය වෙමින් ගැටුමක් ඇති වෙන බව අපිට පේනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පහුගිය කාලේ ලොකු ලණුවක් ඇවෝ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආපහු සම්බන්ධ වෙලා අපිත් එක්ක හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාට ආපහු සම්බන්ධ වෙලා නොවැම්බර් 26 වෙනිදා බොහොම හිතුවක්කාර විදිහට එතුමාට අගමැතිකමකින් පූජාවක් කළා. එතුමාට අගමැති පූජාවක් කළා. හැබැයි සාමාන්‍යයෙන් නියක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති පූජාව කරනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් යමක් බලාපොරොත්තු වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට නිය දීලා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතලෙව කන්න නෙමෙයි සූදානම් වුණේ. එතුමාගෙත් විශාල බලාපොරොත්තුවක් හිතේ තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමක සන්ධානගත වීමෙන් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයාට මෛත්‍රීපාල සිරිසේන මහතුමා දමයි කියලා. හැබැයි විශේෂයෙන් කියන්න තියෙන දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සිහිනේ බොඳවෙමින් පවතිනවා. දැන් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට දැන් නිල වශයෙන් නම් කරලා තියෙනවා. එතකොට දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පාර්ශ්වයේ දැන් දයාසිරි ජයසේකර මහලේකම්තුමාලගේ කණ්ඩායම් වලින් එහෙම ඇහෙන වෙඩිමුර සද්ද ඒ තරම් ගුණ නැහැ. දැන් දයාසිරි ජයසේකර මහලේකම්තුමාල එහෙම බොහොම තදට දැන් පොහොට්ටු කණ්ඩායමට පොහොට්ටුවට ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමට මේ දවස්වල බොහොම තදින් පහර එල්ල කරනවා. දැන් මොකද්ද මේ නිර්මාණයෙන් පවතින්නේ? දැන් මේක තමයි මම මේ කිව්වේ. දැන් පැලොම් රේඛාවක් මේ ජනාධිපතිකම අපේක්ෂකත්වයේ හරහා දැන් නිර්මාණය වෙමින් පවතිනවා.